ගේකට පොලිස් කොට්ටාසේ මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන තම පොලිස් අධිකාරියට දුන්නා. අපේ ආදුරුවන්ගේ මේ 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 මේක වමනාසි දුන්නේ කියලා ඒක සමාහන් කරලා දෙන්න. මොකද මාර්ග බාධකවල පොලිස් වල රාජකාරී කරන හැම වෙලාවෙටම මේ කාර්යතු මේ කට්ටලකින් සැරසෙලා ඉන්නවා. आसादित सह आसादित रोहल गला प्रतिकार सह दंट क्वारंटाइन निरोधा पियावड़ी लक पुलिस दर्पल प्रयोजन विशेषेन्म दवसदि अभी इतामत व्यदगत सत्कार सिद्धकिरीमठाई मे इकतूने අපි දන්නවා මේ මොහොත වෙනකොට මුළු ලෝකයේ වගේම අපේ රටත් මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඉතාම අවදානම් තැනකට වැටිලා තියෙන්නේ. රටක් හැටියට ගත්තොත් අපි හැමෝම මූණ දෙමින් ඉන්නේ අත්‍යන්ත අවදානම් සහගත අන්තරායකර තත්ත්වයකට. ඉතින් මේ තත්ත්වයෙන් අපේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මේ රජයේ ගෙන යන වැඩපිළිවෙලත් එක්ක විශේෂයෙන් අපේ ආරක්ෂක අංශ එවගේම සෞඛ්‍ය සේවාවන් හිිරත වෙන අපේ මිනිස්සු තමන්ගේ ජීවිතය ගැනවත් නොතක ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ ක්‍රියාවෙහි නිරත වෙලා ඉන්නවා. අපි කවුරුත් මිනිස්සු අපි කවුරුත් ජීවත් වෙන්න කැමති. මේ වෛරසය කියන එක කවුරුවක්වත් බලෙන් බලහත්කාරයෙන් අපි මත පටවපු එකක් නෙමෙයි. ඉතින් මෙහි තියෙන අවදානම ගැනවත් නොතක විශේෂයෙන් මොන අඩුපාඩුකම් තිබුණත් අපේ රටේ පොලිස් සේවය ඒ වෙනුවෙන් දිවාරෑ නොබලා දැන් අපි දන්නවා විශාල පොලිස් නිලධාරීන් ප්‍රමාණයකට මේ රෝගය වැළඳලා තියෙනවා. ඔවුන් තමන්ගේ ජීවිතය ගැනවත් නොතක දිවාරෑ දෙක්හි තමන්ගේ රාජකාරිය කරනවා. ඒ කියන්නේ ජීවිතය පරදුවට තියලා රාජකාරිය නිරත කරනවා. ඉතින් අපි කල්පනා කළා මේ වසංගත තත්ත්වයට ගොදුරු වෙච්ච මිනිස්සුන්ට විතරක් නෙමෙයි ඒ විපතින් ඔවුන් මුදවාගෙන ඔවුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දිවාරය දෙක්හි වෙහසෙන අපේ පොලිස් නිලධාරී මහත්වරුන්ට ඔවුන්ගේ ආරක්ෂාව පතා විශේෂයෙන් මෙවැනි ආරක්ෂිත ශරීරාවරණ කට්ටල ලබා දෙන්නත් විශේෂයෙන්ම සේවයේ නිරත වෙමින් සිටියේදී මේ රෝගයට ගොදුරු වෙච්ච අපේ පොලිස් නිලධාරුවන්ගේ පවුල් රැකබලා ගැනීමත් අපේ යුතුකමක්. මොකද එයාට මේ විශේෂ දීමනා ඒ මොනවාක් ගතත්තේ නැහැ. මොකද මුළු රටම ජාතික ව්‍යසනයක තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී පක්ෂ පාට බලලා එහෙම නැත්නම් වෙන වෙනත් තරාතිරම් බලලා අපිට කටයුතු කරන්න හැකියාවක් නැහැ. මේ ජාතික ව්‍යසනයේදී අපි එකවන්ව එක්සිට්ව එකිනෙකාට ගරු කරමින් එකිනෙකාට උපකාරී වෙමින් එකිනෙකාට සහාය වෙමින් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා යමක් කමක් කළ හැකි හැමෝම තමන්ගේ සිත් පමණින් තමන්ට දැනෙන පමණින් මේ සේවයට එකතු වෙන්න ඕන කියලා. ඉතින් අපි බොහොම සන්තෝෂ වෙනවා අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමාට මේ භාණ්ඩ අද හිමිදිරි උදෑසනම බාර දෙන්න අවස්ථාව ලැබීම ගැන. විශේෂයෙන් මම හිතන්නේ ලක්ෂ 50කට විතර ආසන්න මුදලක් වියදම් කරමින් අපේ ඉසුරු බණ්ඩාර මැතිතුමා ඇතුළු ඒ පින්වතුන් මේ වෙනුවෙන් අපට උපකාරී වෙනවා. ඒ වගේම කොරියාවේ තරුණ දරුවොත් මේ ශරීරාවරණ සඳහා දායකත්වයේ දරලා තිනවා. ඒ හැමෝටමත් මේ වෙලාවේදී අපි පුණ්‍යානුමෝදනා කරමු. कोविड 19 वसंगत तत्व पालने की सदहा विभिमी कटयुतक श्रीलंका पोलिसे विरोध पोलिस आसादित विचायत एआईगे पौल सामाजिक निरोध क्रियावल पशु पोलिस सऊंगे दरपाउल सामाजिक पूज कलगुडे ज्ञानसार स्वामी न्यास प्रधान गौरवी महासंगरत्न එවගේම පරිත්‍යාගශීලී චිත්‍රපට වල අද්දවසේ කරන ලද ඒ පරිත්‍යාගී අපි තාම අතිශයින් මගේ කරනවා. මේවැනි මොහොතක පොලිසිය නිලධාරීන් උන්වහන් සඳහන් කළා වගේ කරන ලබන කාර්යභාරය සිවිල් සමාජයක් හැටියට ඇගීමට ලක්වීමත් ඒ වගේම පුළුවන් ආකාරයෙන් එයාට ශක්තියක් වීමත් මම හිතන ඉතාමත්ම අගය කළ යුතු කාරණාවක්. ඒ නිසා ඒ සියලු ශක්තියන්ගේ බලයෙන් ඒ අසනීප වෙලා ඉන්න පොලිසිය නිලධාරීන් ඉතා ඉක්මනින් මම හිතන්නේ සුවපත් භාවයට පත් කරගෙන යනවා පොලිස් සේවයේ. එවගේ නිරෝධායන ලක්වන නිලධාරීන් ඒ රෝගිත ආසාදනය වීමෙන් වැළකී මාතෘකාවේ සෑම ආගමික ස්ථානයකම වුණත්
දැන් පිරිසේක රාශීකරණ බැරි වුණත් බලාපොරොත්තු වෙන ගෞරවනීය මහා සංඝරත්නය ආශිර්වාදයේ මේ වෙලාවේ පොලිස් නිලධාරීන් ලොකු ශක්තියක් මේ ව්‍යසනයෙන් ගොඩේම සඳහා සර් මේ වෙලාවට පොලිස් පොදුර නිර්මාණය වෙලා තියෙනවා ඒවා පාලනය කිරීම සඳහා ගෙන ඇති කටයුතු එවැනි ඒක දන්නේ නැහැ කතාව හරි ශ්‍රී ලංකා පොලිසියේ යම් නිලධාරීන් සංඛ්‍යාවක් ආසාදිත වෙලා තියෙනවා ඒ නිලධාරීන්ව ඉතාමත් ආරක්ෂා සහිතව ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කරලා ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානවලදී ශීඝ්‍ර සුවය ලබමින් ඉන්නවා ඒ වගේම ඔවුන් සමග ආශ්‍රිත වෙච්ච පොලිස් නිලධාරීන් ඉතා යහුසුලුව ඒ පොලිස් ස්ථානවලින් අයින් කරලා සුවිශේෂී ස්ථානවල රඳවලා ඒ අයගේ සුවදුක් සුවා බලමින් ඒ අයට මේ රෝගේ ආසාද ලැබීමට තියෙන අවකාශය වළක්වමින් දැන්ට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා ඒ වගේම ඔවුන්ගේ නික්ම යාමත් එක්ක ඒ ඇතුළෙච්ච හිදස පිරවීම සඳහා වෙනත් ප්‍රදේශවලින් පොලිස් නිලධාරීන් ගෙනවිලා ඒ සෑම පොලිස් ස්ථානයකට යොදවලා දෛනික පොලිස් රාජකාරී මහජනතාවට කළ යුතු පොලිස් රාජකාරී සියල්ලම ඒ පරිදිම යථාවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ආරම්භ කරනවා ඒ වගේම ඔවුන් තිරපු බට නිවාස විස බීජ හරණය කරලා ඒ වගේම ඒ විස බීජ හරණය කිරීමේ ක්‍රියාවලිය අතරතුර අවට තියෙන පොදු වාසල්වැඩි ස්ථානවල తాවකාලික බට නිවාස සකස් කරලා ඒ අලුතෙන් ආපු නිලධාරීන්ට සුරක්ෂිත සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක තුල ඉන්න අවශ්‍ය කරන පියවර ආරම්භ කරනවා ඒ වගේම නිලධාරීගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රම භාවිතා කරලා ඉවරලා නොහොත් බෙහෙත් වර්ග ඒ වගේම හුමාලයේ ඇලි වගේ දේශීය ප්‍රතිකරණ පවා යොදලා තියෙන්නේ අපිට කවුරුත් මේ රෝගය සඳහා නිශ්චිත බටහිර වෛද්‍ය ක්‍රමයක් උගන්වලා නැතත් මේ දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලින් නිලධාරීන් තුල තියෙන ප්‍රතිශක්තිකරණය ශක්තිය වැඩි කිරීම ඉතාම ලෝකෙ පිළිගත්තු කාරණාවක් ඒ කාටවත් බොරු කරන්න බෑ ඒ නිසා පරිත්‍යාගශීලීන් පොත්ත මල්ලි ඉඟුරු වගේ දේවල් පරිත්‍යාග කරලා තියෙනවා අපි ඒවා දිනපතාම පොලිස් නිලධාරීන්ට බොණ්ඩ දෙන්න කටයුතු කරනවා ඒවා මගින් මේ මේ කාර්යයේදී මහජනතාව සමග නිතර අන්තර් ක්‍රියා කරන කොට්ටාසියක් තමයි පොලිස් නිලධාරීන් කියන්නේ මහා මාර්ගයේ මාර්ග බාධකයක් වෙන්න පුළුවන් රථ වාහන රාජකාරියක් වෙන්න පුළුවන් ඊළඟ මොහොතේ තමා ඉදිරියට පැමිණෙන කෙනා කවුද හෝ වේවා ඔවුන් සමග කතා කිරීම සිදු වෙනවා පොලිස් නිලධාරීන් නිසා නිතරම නිලධාරීන්ගේ ප්‍රතිශක්තිකරණ මට්ටම ඉහළ මට්ටමකට වරඳවා ගැනීමට අවශ්‍යතාවය ආරම්භ වෙනවා තමයි ඒකට සංඛ්‍යාව කියන්න පුළුවන්ද අපි ඒක නිල වශයෙන් පොලිස් මුලස්ථානයේ දවසකට හැරී ප්‍රකාශ කරනවා නැත්නම් පරස්පර විරෝධී වෙන්න පුළුවන් මොකද අලුතෙන් එකතු වීම අඩු වීම වෙනවා මොකද සුවපත් වෙච්ච අය අයින් වෙනවා එකෙන් අරුත් එකද නිසා ඒක වකිමකටෝ කියනවා මම ඒක පස්සේ කියනවා